සත්‍ය ආදරණීය දුවේ පුතේ ඉතින් ඕගොල්ලෝ වෙනදා වගේම අදත් මේ එකතු වෙලා ඉන්නේ තුරුතුරු හා සංනිවේදන තාක්ෂණයේ ඕගොල්ලන්ගේ හය ශ්‍රේණිය පොතේ පාඩම් සාකච්ඡා කරන මේ වීඩියෝ මාලාවේ තවත් එක් වීඩියෝවත් එක්ක ඉතින් අද තුරුතුරු හා සංනිවේදන තාක්ෂණයේ කතා කරනවට වඩා පොඩ ප්‍රායෝගිකව ඕගොල්ලන්ගේ නිවස පැත්තට හැරිලා බලමු ඊට පස්සේ ඕගොල්ලන්ගේ පාසලට පොඩ්ඩක් හැරිලා බලමු මේ වෙනස්ම විදිහේ මාතෘකාවක් තමයි අද ඕගොල්ලන්ගේ පාඩමින් කතා කරන්න තියෙන්නේ අපිට. හරි, ඉතින් මම තාක්ෂණයේ පැත්තට කතා කරන දෙයට වඩා මම එන්න ඕගොල්ලන්ගේ පන්තියට. පන්ති කාර්මරේ විවිධ ගුරුවරු ඕගොල්ලන්ට උගන්වනවා. ඒ උගන්වනකොට නිතරම ඕගොල්ලන්ගේ පස්සෙම වගේ තමයි ගුරුවරයා ඉන්නේ. මේ දේ කරන්න එපා, මේ දේ කරන්න එපා, මේ දේ කරොත් මෙහෙම වෙනවා, පාඩම් කරන්න විභාගයේ ලං වෙනකොට පාඩම් කරන්න, පන්තියේ දඟ කරන්න එපා කියන එක ඒ විදිහට හොඳට අහගෙන ඉන්න. පන්තියේ ගුරුවරයා උගන්වනකොට වෙන පැත්ත බලන්න එපා. දෙන වැඩ ඒ ගෙදර වැඩ දෙනවා නම්, එහෙම නැත්නම් හෝම්වර්ක් ඕගොල්ලන්ට දෙනවා නම් ඒවා එදාම කරන්න. ඊට පස්සේ හොඳට විභාගේ ලියන්න. ඒ වගේම තමයි හොඳට විභාගේ ලියලා හොඳට ලකුණු ගන්න, හොඳට විභාග පාස් වෙන්න. නිතරම මේ දේවල් ගුරුවරු කියනවා ඕගොල්ලන්ට. නිතරම කියන උදේ අත හමාරට පෙර පාසලට පැමිණෙන්න. ඊට පස්සේ ඒ අදාළ කටයුතු හොඳින් කරන්න. කාගෙන්වත් නරකක් අහන්න නැති විදිහට පන්තියේ වැඩ කටයුතු කරන්න. මේ විදිහට ගොඩාක් උපදෙස් දෙනවා ඕගොල්ලන්ගේ පාසලෙන්. ඒ වගේම තමයි මේ කොරෝනා තත්ත්වෙත් එක්ක ආදරණීය දුව පුතේ ඕගොල්ලන් ඉන්නේ ගෙදර. අම්මා තාත්තා අයියා අක්කා සහෝදරයා සහෝදරිය මේ හැමෝම ගෙදර තමයි ඉන්නේ. ඒ ගෙදර ඉන්නකොටත් ඕගොල්ලන්ට ගොඩාක් දේවල් කියනවා. මේ උදේම නැගිටින්න, නැගිටිට ගමන් මිදුල අතු ගන්න, ඊට පස්සේ පාසලේ දෙන වැඩ තියෙනවා නම් ඒවා කරන්න, පාසලේ දීලා නැතත් ඒ වැඩ කටයුතු හොඳට උනන්දුවෙන් කරන්න. ගුරුවරයෙක් දෙන්න ඕනේ නැහැ වැඩ පන්ති මේ පාසලේදී ඒ වැඩ කටයුතු ඔක්කොම කරන්න. මේ විදිහට නොයෙක් උපදෙස් මාලාවක් ඕගොල්ලන්ට දෙනවා ඇති. මේ වෙනකොට සමහරට දඩුවම් කරනවා ඇති, ගහනවත් ඇති අම්මා තාත්තා. ඒ ඕගොල්ලන්ගේ ඒ හොඳට ඕගොල්ලන්ගේ හොඳට තමයි එහෙම කරන්නේ කියලා අම්මා තාත්තා මුලින් බැනලා පස්සේ ඕගොල්ලන්ගේ හොඳට සනසනවා ඇති. මේ දේවල් කරන්නේ ආදරණීය දුව පුතේ ඕගොල්ලන්ගේ හොඳට, ඕගොල්ලන්ගේ අනාගතේ වෙනුවෙන් තමයි මේ දේවල් කරන්නේ. ඉතින් මේ කියන කාරණා එක්ක ඕගොල්ලන් හිතලා බලන ආදරණීය දුව පුතේ මේ දේවල් කියන්නේ හොඳ සහ නරක කරන්න ඕනේ මොකද්ද? මේ දේ කරොත් මෙහෙම වෙනවා, මේ දේ කරොත් නරක දෙයක් කරොත් මේ විදියට තමයි ප්‍රතිඵල එන්නේ විදියට මෙන්න මේවා තමයි ඕගොල්ලන්ට කියලා දෙන්නේ. හරි, ඉතින් අපි යමු අද මොකද්ද කරන්න තියෙන, එහෙම නැත්නම් අද තියෙන පාඩම මොකද්ද කියලා. හරි, පොත පෙරලා ගන්න හය ශ්‍රේණිය තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ පොත, එහෙම නැත්නම් ICT පොතේ දෙවෙනි පාඩමේ 2.2.2 මේ අනු මාතෘකාව තමයි අද සාකච්ඡා කරන්නේ. ඉතින් හරි, අපි යමු අද පාඩමට. පුංචි අපටත් පරිගණක ආචාර ධර්ම. හරි, ඉතින් මම මේ වෙනකන් ඕගොල්ලන්ට කතා කරේ පොඩ්ඩක් මතක් කරගෙන ආවේ පාසලේදී මොනවාද ඕගොල්ලන්ට කරන්න තියෙන හොඳ දේවල්, ගුරුවරු කියන හොඳ දේවල්, ඒ තමයි පාසලේදී කරන්න තියෙන ආචාර ධර්ම. අන්න ඒවා තමයි ආචාර ධර්ම. එහෙම නැත්නම් සාර ධර්ම, කළ යුතු දේවල්, ගුරුවරුන්ට සැලකීම, දෙමව්පියන්ට සැලකීම, ගුරුවරුන් කියන දේවල් ඇසීම, හොඳට සවන් දීම, හොඳට ඉගෙන ගැනීම, අන්න මේ කියන දේවල් වැඩිහිටියන්ට සැලකීම, මේවා සාර ධර්ම. ඉතින් අද ඔයගලන්ට පාඩමෙන් කතා කරන්නේ ඒ සාර ධර්ම ගැන නෙවෙයි, පරිගණකයකට කොහොමද මේ සාර ධර්ම, එහෙම නැත්නම් කළ යුත්තේ මොකද්ද, නොකළ යුත්තේ මොකද්ද, නැත්නම් පරිගණකයේ ඒ ක්‍රියා කරනකොට තියෙන ආචාර ධර්ම ගැන. හරි, පුංචි අපිටත් පරිගණක ආචාර ධර්ම, පරිගණක අපි බලමු පරිගණකයේ කොහොමද ආචාර ධර්ම. ඔයගලන් පොත පෙරලා ගන්න. පොතේ තියෙනවා සිරිත් මල් තමයි ලස්සන කවි පෙළක්. ඔයගොල්ලෝ ඒක කියවා ගන්න. මහත් සෙත් වඩවන සිරිත් මල්දම් බලමින, සිරිත් හොඳ දැනගෙන මහත් යස සිරි ලබන දෙලෝ වින කියලා ලස්සන කවි පන්තියක් තියෙනවා. ඒකත් කියව ගන්න. ඊට පස්සේ අපි පොතේ තියෙන ඊළඟ කොටස කියවගමු. පුංචි ඔබට නිවසේදීත් පාසලේදීත් නිතරම හොඳ ළමයෙක් වන්නට අවශ්‍ය උපදෙස් ලැබේ. මෙම උපදෙස් ආචාර ධර්ම, සාධර්ම හේවත්
හොඳ සිරිත් ලෙස හැඳින්වේ. මේවා හොඳ සිරිත්. මම මේ පාඩමට එන්න ඉස්සෙල්ලා ලොකු ලිස්ට් එකක් කියෙව්වනේ. පාසලේදී මෙහෙම කරන්න ඕන, ගෙදරදී මෙහෙම කරන්න ඕන. ඒ ආචාර ධර්ම එහෙම නැත්නම් ඒ දෙන උපදෙස් මාලාවත් තමයි ඒගොල්ලන්ට දෙන්නේ හොඳ ළමයෙක් වීම සඳහා. හරි, ඒ පරිගණකයේ නෙවෙයි, ඒ සාමාන්‍ය පරිසරය තුළ ඕගොල්ලන්ට දෙන උපදෙස්. අපි ඊළඟ කොටසට යමු. ඔබගේ යහපැවැත්මට හොඳ සිරිත් ඉවහල් වන්නාසේම පරිගණකය හොඳින් පරිහරණය කිරීමට අදාළවත් යහපත් පුරුදු පද්ධතියක් තිබේ. ඒවා පරිගණක ආචාර ධර්ම ලෙස හැඳින්වේ. මුලින් අපි කතා කරේ ඕගොල්ලන් හැඳින්නේ කොහොමද ඕගොල්ලන්ගේ යහපත් ජීවිතය ගත කරන්න අදාළ හොඳ ළමයෙක් වෙන්න ඕන ආචාර ධර්ම ගැනනේ. මම මේ පාඩමේ මුලින් ඉඳන් කතා කරා, අපි කතා කරා පරිගණක විද්‍යාගාරයක් ඇතුළට එන්නේ කොහොමද, පරිගණක විද්‍යාගාරය කොහොමද ඔබ ආරක්ෂා වෙන්නේ කොහොමද, පරිගණක ආරක්ෂා වෙන්නේ කොහොමද කියන දේ. ඉතින් ඒ මේ වීඩියෝ බැලුවේ නැත්නම් මුලින් වීඩියෝ වලට ගිහින් බලන්න, ඒ කොටස් හොඳට පැහැදිලිව සාකච්ඡා කරලා තියෙනවා. හරි, ඉතින් මේ කියන විදිහට ඔබගේ යහපැවැත්මට ඉවහල් වන්නාසේම පරිගණකයේ හොඳින් ක්‍රියා කිරීමට අදාළව අපි පිළිපැදිය යුතු හොඳ යහපත් පුරුදු තමයි මේ පරිගණක ආචාර ධර්ම කියලා කියන්නේ. ඔයාලගේ පොතේ තියෙන විදිහට ඊට පස්සේ තියෙනවා ඔයගලන් ක්‍රියාකාරකම් වර්ක් නැත්නම් ක්‍රියාකාරකම් දෙක වැඩපොතත් කරන්න, මේ සමගම වැඩපොත 2:2 තියෙන මේ ක්‍රියාකාරකම් කරන්න. හරි, ඊළඟට තමයි අපි යන්නේ මෙම ආචාර ධර්ම පරිගණක භාවිතයේ නිසි අයුරින් සිදු කිරීම සඳහා මඟ පෙන්වන යෝජනා මාලාවක් ලෙස දැක්විය හැකි. ඔයගලන්ට ඔයගලන්ගේ පොතේ ඒ යෝජනා මාලාවක් දීලා තියෙනවා කොහොමද ඒ ආචාර ධර්ම මේ හසුරවන්න ඕන කොහොමද කියලා. පළවෙනි එක තමයි පරිගණකයක විද්‍යාගාරයේ භාවිතා කරන අපි ලස්සන පින්තූර සටහනකුත් එක්ක තියෙනවා. එක තමයි අන් අයට බාධාවක් නොවන ලෙස අපගේ පරිගණකය භාවිතා කළ යුතුය. ඔබ පරිගණකය භාවිතා කරනවා නම් අනිත් අය කරන ඒවට බාධාවක් වෙමින් අන් අයට කියන්නේ කරදර කරමින් පරිගණකය භාවිතා කරන්නේ නැහැ. ඔබට දීලා තියෙන පරිගණකය ඔබ පමණයි ඔබ ඒ උනන්දුවෙන් ඊට අදාළ වැඩ කටයුත්ත කරන්න ඕන. අනිත් අය කරන ඒවට එහුම්කන් දෙන්න හෝ ඒ දේවල් කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඊළඟ කොටස තමයි අන් අයගේ පරිගණක ක්‍රියාකාරකම් වලට අනවසරයෙන් මැදිහත් වීම නොකළ යුතුය. සමහර විට ඕගොල්ලන්ගෙන් නොදන්නා දෙයක් අහනවා වෙන්න පුළුවන්. ඒක හරි ඒක කියලා දෙන්න පුළුවන්. අනවසරයෙන් සමහරට වර්ඩ් එකක් මොකක් හරි දෙයක් කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට අර ළමයාගේ අවධානය නැති වෙනවා ඕගොල්ලෝ ඒ විදිහට අනවසරයෙන් මැදිහත් වෙන්න ගියොත්. එයාගත් අවධානය මිඳිලා දෙන්නම මේක අදාළයි ඕගොල්ලන්ගේ පන්ති කාමරේ වැඩ කටයුතු වලදීත් මේක අදාළ වෙනවා. අන්න අයට කරදර නොකිරීම කියන දේ. ඉතින් මේ පරිගණකේ වැඩ කරන කොටත් මේක ආචාර ධර්මයක් වෙනවා. හරි, ඊළඟ එක අන් අයගේ පරිගණක ගොනු හා ලිපි රහසේ බැලීමෙන් හා උපුටා ගැනීමෙන් වැළකී යුතුය. ගුරුවරයා ඔයගලන්ට දෙනවන එක එක වැඩ කටයුතු කරන්න. වර්ඩ් එකේ ලියුමක් ටයිප් කරන්න වෙන්න පුළුවන්, ප්‍රසන්ටේෂන් එකක් හදන්න වෙන්න පුළුවන්. ඕගොල්ලන් දැන් ඕගොල්ලන්ගේ ඒ යාළුවා හොඳට කරන යාළුවෙක් ඉන්නවා නම් නොදන්න දෙයක් තියෙනවා නම් ඒ ගුරුවරයාගෙන් හෝ ඒ ළමයාගෙන් අහගන්න පුළුවන්. ඊට අමතරව හොරෙන් ගන්න එක නොකළ යුතුයි. නොදන්න කියන්නේ ඒ යාළුවා ගියාට පස්සේ හොරෙන් ඒ ඩොකියුමෙන්ට් එක ඕපන් කරලා ඒක කොපි කරලා ඒ දේ බලාගෙන කිරීම ඒක නොකළ යුතු දෙයක් පරිගණක ආචාර ධර්මවල. ඊළඟ කොටස පරිගණක උපාංග නිසි උපදේශයකින් තොරව නඩත්තු කිරීම නොකළ යුතුය. ගොඩාක් මේ පරිගණක කාමරේ තියෙන විදුලිය සම්බන්ධ දේවල් මුලින් කතා කරා මුල් වීඩියෝ වල. ඒ විදුලිය ඒ නිසා තමයි ඔයගොල්ලන්ගේ නිතරම වැඩිහිටියෙකුගේ එහෙම නැත්නම් වැඩිහිටි ගුරුවරයෙකුගේ මේ උපදේශයක් සහිතව දැනුම් දීමක් සහිතව තමයි මොකක් හරි නඩත්තු කිරීමක් හෝ පරිගණකේ ඔන් කිරීමක් ඕෆ් කිරීමක් පරිගණකේ ක්‍රියා කිරීමක් හැම දෙයක්ම කරන්න ඕන උපදේශයකින් සහිතව. හරි, ඊළඟ කොටස ගුරුවරුන්ගේ උපදෙස් වලින් තොරව පරිගණකය තුළ ස්ථාපිත කිසිම වැඩසටහනක් මකා දැමීම හෝ වෙනස් කිරීම නොකළ යුතුය. හරි, පරිගණකේ වැඩ කරනකොට
වර්ඩ් ඕගොල්ලන්ට පේන්ට් එක ඕපන් කරගන්න කිව්වා නම් ඒ පේන්ට් එකේ වැඩ විතරයි ඕගොල්ලෝ කරන්න ඕන. සමහරවිට ඒ වෙනත් ශිෂ්‍යයෙක් කරපු වැඩසටහනක් නැත්නම් ෆෝල්ඩරයක් ෆයිල් එකක් තියෙන්න පුළුවන්. ඒවා මකන්න හොඳ නැහැ. ඒවා අයින් කරනවා නම් තමන්ට, ඒ කියන්නේ වැඩසටහනට කරදරයක් නම් නිතරම ගුරුවරයාගෙන් උපදෙස් ගන්න. සර් මම මේක ඔෆ් මේ ඩිලීට් කරන්නද, මම මේක අයින් මේ මම මේක අයින් කරන්නද, නැත්නම් මම මේක මේ ඩෙස්ක්ටොප් එකේ මෙතන තියෙන්නේ මේ අලුත් ෆෝල්ඩර් එකට දාන්නද, නිතරම උපදෙස් ගන්න. මොකද ඔයගොල්ලෝ වැඩ කරන්නේ පරිගණකයක් එක්ක නිසා. හරි, ඊළඟ කොටස ගුරු බෞතුන්ගේ අධීක්ෂණයකින් තොරව අන්තර්ජාලය භාවිතා නොකළ යුතුය. ගොඩක් පරිගණක ගොඩක් ලැබ් එහෙම නැත්නම් පරිගණක විද්‍යාගාර ජාලකරණය කරලා තියෙන. ඒ නිසා ඔබ කරන හැම වැඩක්ම ඔබේ ඒ ගුරුවරයාට, ඒ පරිගණක කාමරයේ බාර ගුරුවරයාට මොනිටර් කිරීම එහෙම නැත්නම් පාලනය කිරීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඔයගොල්ලෝ කරන හැම වැඩක්ම එතන පාලනයක එහෙම නැත්නම් දත්ත ගබඩා වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා සහ ඔබට අන්තර්ජාලයෙන් කුමන හෝ දෙයක් ගැනීමට අවශ්‍ය නම් අන්තර්ජාලයේ මුලින් කතා කර වෛරස් තියෙනවා, ඒ වගේ දේවල් තියෙනවා. වෛරස් පරිගණකයට ආවොත් මුල් පරිගණක පද්ධතියම අඩාල් වීමේ හැකියාවක් තියෙන, වැඩ කරගන්න බැරි වෙනවා. ඔගොල්ලන්ගේ යාළුවන්ටත් වැඩ කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි ඔගොල්ලන්ගේ පරිගණක අන්තර්ජාලය භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම ඔගොල්ලන්ගේ පරිගණක ඒ සම්බන්ධ සහාය ලබා ගන්න ගුරුවරයාගේ. සර් මම මේක අන්තර්ජාලයෙන් මට මේ පින්තූරය ගන්න ඕන, මම ගන්නද, ඩවුන්ලෝඩ් කරන්නද, මේ වීඩියෝ එක ගන්නද, එහෙම දෙයක් ගුරුවරයාගෙන් උපදෙස් සහිතව තමා කරන්න අවශ්‍ය වෙන්නේ. ඒකත් එක ආචාර ධර්මයක්. ඊළඟ එක මුදල් කේවා භාවිතා කළ යුතු මෘදුකාංග, වාණිජ මෘදුකාංග එසේ නොකොට වංචනික ලෙස භාවිතා කිරීම හෝ පිටපත් කිරීම නොකළ යුතුය. ගොඩාක් මේ කොමියුනිකේෂන් එහෙම නැත්නම් මේ පරිගණක ගත ඒ වැඩසටහන් මේ පාලනය කරන ඒ ෂොප් වෙන්න පුළුවන්, ඒවා ගොඩාක් හොරට තමයි මේවා ඕගොල්ලන්ගේ වින්ඩෝස් ගහලා දෙනවනම් හොර කොපි තමයි දෙන්නේ. මෙතන කියන්නේ එහෙම නොකළ යුතුය. එහෙම කරොත් සමහරට අවුරුද්දකින් පස්සේ වැඩ කරන්න බැරි වෙනවා. අන්න ඒ විදිහේට මුදල් ගෙවලා ගන්නවා නම් ඒක මුදල් ගෙවලා ලබාගත යුතුයි කියන දේ තමයි මෙතනින් පැහැදිලි කරන්නේ මේ කාරණේ. හරි, ඒ විදිහට තමයි මේ ආචාර ධර්ම ඔගලන්ට හතක් දීලා තියෙනවා. ඒ හතට අමතරව ඔගලන්ගේ පොතේ ඊළඟ පිටුවේ තියෙනවා මීට අමතරව පරිගණකයේ කාමරයකට, ඒ පරිගණකයේ කාමරයට එහෙම නැත්නම් විද්‍යාගාරයට අදාළව ගුරුවරුන් කියලා තියෙන උපදේශ මාලාවක් තියෙන්න පුළුවන්. ඒවත් ආචාර ධර්ම වලට එහෙම නැත්නම් නීති රීති වලට ඇතුළත් වෙනවා. ඔගලන් ඒවත් ඔගලන්ගේ ගුරුවරයාත් සමග සාකච්ඡා කරන සමහරිට ඒ නොකළ යුතු දේවල් දැන්වීම් පූර්වක මුද්‍රිත පිටපත විදිහට බෝඩ් විදිහට දාලා තියෙන්න පුළුවන්. ඉතින් මේ කතා කරේ හයිශේණියේ ආචාර ධර්ම ලැයිස්තුව ඇතුලේ පොඩි කොටසක්. ඉතින් ඔයගලන්ට කියලා තියෙනවා ඉහළ ශ්‍රේණිවලදී ඉදිරියට සවිස්තරාත්මකව ආචාර ධර්ම පිළිබඳව සාකච්ඡා කරනවා කියලා. ක්‍රියාකාරකම් 3 වැඩ පොතේ 2යි 3 බලන්සා කරන්න කියලා කියනවා. ඉතින් හරි, මම හිතනවා ආචාර ධර්ම පිළිබඳව මේ කොටසෙන් ගොඩක් දේවල් තේරෙන්න ඇති කියලා. හරි, අපි ඊළඟ පාඩම් මාලාව නැත්නම් ඊළඟ කොටසෙන් හම්බ වෙමු. දැන් කොරෝනා තත්ත්වෙත් එක්ක ඕගොල්ලෝ ගෙදර ඉන්නකොට අනිවාර්යෙන් යාළුවන්ටත් මේක වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න. මීට ඉස්සෙල්ලා කරපු වීඩියෝ රාශියක් තියෙනවා, ඒවත් බලන්න. ඒවත් යාළුවන්ට යවන්න මෙන්න මේ වීඩියෝ මාලාවෙන් ICT පිළිබඳව පැහැදිලිව කියලා දෙනවා. ඒ වගේම පැහැදිලිව තේරුම් ගැනීම හැකියාවක් පවතිනවා. ඉන්සාව ඔයගොල්ලන්ගේ යාළුවන්ට ගෲප් වලට අනිවාර්යෙන් මේ වීඩියෝ මාලාව ෂෙයා කරන්න. හරි, අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක, එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ දෙවෙනි පාඩමේ ඊළඟ කොටසත් එක්ක හම්බ වෙමු. අදට ඔයගොල්ලන්ගේ සමුගන්නවා. සුබ දවසක්.